අපි දැන් මේ රැඳී සිටින්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළත. ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළත එන්න මේ අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. අද දවසේ විශේෂයෙන්ම අපි දන්නවා ජූලි 9 ජූලි 9 ජනතාව සිය කැමැත්තෙන් කොළඹට පැමිණියා. ඇත්තටම ලිගෝටාබේ රාජපක්ෂව තම බලයෙන් නිරපා දැමීම සඳහා මම හිතන්නේ බාධක පීඩා රාශියක් මැද්දේ තමයි මේ ජනතාව කොළඹට ළඟා වෙන්නේ. මගේ අත්දැකීම කියනවා නම් අපි පාන්දර 5 ඉඳලා උත්සාහ කරා කොච්චියට ඇවිල්ලා රැකලෙන්න. ඊයේ රාත්‍රියේ හදිසි ඇති කරපු ඇඳිරි නීතිය නිසා අපිට ඒ තත්ත්වයෙන් එන්නට අවස්ථාව උදා වුණ නැහැ. ඒ වගේම තමයි උදෑසන අපි දැනගන්න ලැබුණා කොච්චි සියල්ලම නතර කරලා තියෙන බව. ඒ නිසා අපිට ඇත්තටම අපි විශාල අපහසුතාවයකට පත් වුණා. කොහොමද එහෙමනම් මේ අරගල භූමියට ළඟා වෙන්නේ කියලා රැකලා. ඉතින් මේ අරගල භූමියට අපි ළඟා වෙන්නට අවස්ථාවක් අපිට අවසානයේදී අපි උදා කරගත්තේ 10:30ට පමණ. හැබැයි ඒ වෙන විට කොළඹ ජනතාව, ඒවට ජනතාව ඊයේ පෙරේද සිටම මේ ස්ථානයට ළඟා වෙලා ඒ අයගේ කාර්යභාරය ඉතාම මනමින් ඉෂ්ට කරලා තිබෙන බව අපිට මෙතෙන්ට එනකොට දැනගන්න ලැබුණා. ඉතින් අතරම අද මේ දවස අපි අනුස්මරණීය දවසක් විදිහට තමයි සලකන්නේ. මොකද මේ දවස කවදාකවත් අපිට අමතක කරන්න බෑ. මැයි 9 වෙනිදා මේ දවන්ත අරගලය ආරම්භ කරලා ඒක ජූලි 9 වෙනිදා වෙනකොට තවත් තීව්‍ර කරමින් ජූලි 9 වෙනිදා වෙනකොට රටේ පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට අවශ්‍ය කරන ඒ ජවය සැපයුවේ ඇත්තටම මේ මහ ජනතාවයි. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය තමයි මේ පෙන්නුම් කරන්නේ. කිසිම පක්ෂයක්, කිසිම ආගමක්, ජාතියක්, කුලයක් නොතකා තමුන්ගේ වියදමින්, තමුන්ගේම වුමනාවෙන් මේ ස්ථානයට ඇත්තටම ළඟා වුණේ හැම කෙනෙක්ම තමුන් කියන්නේ ගෝඨාභය ඵලයන් ගෙදර කියලා. ගෝඨ ගෝ හෝම් කියන ස්ලෝගන් එක තමයි ඇත්තටම අද යථාර්ථයක් වෙලා තිබෙන්නේ. ඒක තමයි අපි මේ භූමියේ ඉඳගෙන මේ ජනතාව දිහා බලනකොට අපිට පේන්නේ ඇත්තටම ඒ ජනතාව හැම කෙනෙක්ම කියන්නේ ගෝඨ දැන් ඔබ ඵලයන්. දැන් මං හිතන්නේ ඵලයන් නෙමෙයි දැන් හැංගිලා ඉන්නේ කොහොමත්. දැන් මං හිතන්නේ මේ වෙනකොට යන්න සිදු වෙලාමයි තියෙන්නේ. මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය මේ සෑම එකක්ම ඇත්තටම මේ ජනතාවගේ පරමාධිපත්‍යය හසු කරන්න අවසානයි. ඒ වගේම මේ මහා ජනතාව ගෙදර යන්නෙත් ඇත්තටම මේ ආණ්ඩුව ගෙදර ඇරලම තමයි. ඒ නිසා අපි මේ අරගල භූමියේ ඇත්තටම අපි සියලු දෙනාගම භූමිය බවට පත් කරගත්තේ නොකඩවාම රැයක් දවාලක් නිදි මරාගෙන ඇත්තටම මේ හැම අවස්ථාවකදීම මේ අපේ තරුණ දූපුතුන් ඒ කරපු අරගලයේ ප්‍රතිඵල තමයි ඇත්තටම අපි මේ වෙලාවේ භුක්ති විඳින්නේ. ඒ නිසා බොහෝ වෙලාවලට අපි හිතුවා ටික කාලයක් යනකොට මේක නතර වෙයි කියලා. නෑ, එහෙම වුන්නේ නෑ. ඒක නොකඩවාම අරංගියේ මේ තරුණ දූපුතුන්ට විශේෂයෙන්ම මේ ජාතියේ මේ සියලු දෙනාගේම ප්‍රණාමය ඇත්තටම ඒ සියලු දෙනා වෙනුවෙන් අපි පුද කරන්නට කැමතියි. එහෙමනම් අපි මේ අවස්ථාවේදී වඩාත්ම සතුට වෙන එක දෙයක් තිබෙනවා. ඒ තමයි හැම කෙනෙක්ම රොද බැඳගෙන මෙතනට අවිල්ලා තිබෙන්නේ මේ දූෂිත පාලනය වෙනස්කරන්න ඒ හැම කෙනෙකුටම අවශ්‍ය නිසායි. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාවගේ පරමාධිපත්‍ය නැවත තහවුරු කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවායි කියලා. සුබ දවසක් විසුර හිතවතුනි, අපි සුබ දවසක් කියලාම ඔබට ප්‍රාර්ථනා කරන්න සිද්ධ වෙනවාද මේ මොහොතේ? මොකද දවස් 90 ගණක් ගෝල් ෆේස් පිටියෙත් ලංකාව පුරාත් කරගෙන ගිය අරගලේ එක්තරා සංදිස්ථානයකට මේ මොහොතේ ඇවිල්ලා තියෙනවා. අපි මේ මොහොතේ රැඳී සිටින්නේ ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට කොළඹ කොටුවේ. ඉතින් ඔබට පේනවා ඇති ඉතා විශාල ජනගහනයක්, ඉතා විශාල ජනසංඛ්‍යාවක් මේ ජනාධිපති මන්දිරය ඇතුළට ගමන් කරමින් තියෙනවා. උද්‍යෝගයෙන් සහ සටන් පාට කියමින් ඔවුන් තාමත් සටන් පාට අතහැරලා නැහැ. ඒ නිසා ඔවුන්ට අවස්ථාව තියෙනවා අද ගිහිල්ලා ජනාධිපති මන්දිරය ඇතුළට ගිහිල්ලා ජනාධිපති වරයා ගත කරපු ජීවිතයේ පිළිබඳව තොරතුරු දැනගන්න. මට මේ මොහොතේ මතක් වෙන්නේ ඇත්තටම 1986 පිලිපීනයේ ඒකාධිපති මාකොස් පළවා හරිමින් ඒ ජනතාව අරගෙන ගිය උද්ඝෝෂණය. ඒ මොහොතේ අපි දැක්කේ මලකඤ්ඤා පැලස් එක, එහෙම නැත්නම් මලකඤ්ඤා මාලිගාව මිනිස්සු අත්පත් කරගත්තා. ඉතින් නෙමෙයි ඔවුන් ඒක
පසු කාලීනව උන් ඒක කෞතුකාගාරය බවට පත් කළා. අපි දැක්කා මහකොස් සහ ඔහුගේ බිරිඳ පරිහරණය කරපු ඉතා විශාල භාණ්ඩ ප්‍රමාණයක් ඒ කෞතුකාගාරයේ තැන්පත් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මොහොත මට මතක් වෙන්නේ ඒ සිද්ධිය 86 ෆිලිපීනයේ සිද්ධ වෙච්ච සිද්ධිය. ඉතින් මම හිතන්නේ ඔබට පේනවා ඉතා විශාල උද්‍යෝගයකින් ජනතාව දින ගණනාවක් කරපු අරගලයේ එක්තරා සංදිස්ථානයකට ඇවිල්ලා මේ මොහොතේ තියෙනවා. මම හිතන්නේ මේක අවසන් නෑ. අවසන් මොහොත නෙමෙයි මේ. තව ඉදිරියට ගමන් කරන්න තියෙන නිසා අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. මේ ඉදිරියට තමයි මම හිතන්නේ ගොඩක් දේවල් අපිට හිතන්න වෙලා තියෙන්නේ. මොකද ඉස්සරහට මොකද අපි කරන්නේ? ඒ සඳහා අපේ තියෙන එකඟතාවන් මොනවාද? අපේ තියෙන ප්‍රතිපත්ති මොනවාද කියන එක ගැන මම හිතන්නේ අපි ගැඹුරට කතා කරන්න ගැඹුරට හිතන්න වෙනවා. අපි මේ වෙලාවේ අපි කිසියම් සතුටක් ලබනවා තමයි. හැබැයි සතුට පිටිපස්සේ ඉතා බැරෑරුම් කාර්යයක් තියෙන එක අපිට අමතක කරන්න බෑ. අපි දැක්කද දුම්රියේ වල ගමන් කරපු ආකාරයේ ජනතාව ඔවුන් ඉතා සහයෝගයෙන් ගමන් කළා. වතුර නැහැ කියලා කියනකොට ඒ මැදිරියේ එහා පැත්තේ ඉඳලා වතුර බෝතල් මෙහා පැත්තට එනවා. ඉඩ නැහැ කියලා කියනකොට නගින්න මම හිතන්නේ ඉඩ හරදලා ෂීට් උඩ නැගලා අවස්ථාව හදලා දුන්නා මේ ජනතාවට එන්න. ඒ නිසා ඒ සහයෝගය අතිශයින් වැදගත් මේ වෙලාවේ. ඒ සහයෝගය අපි ඉදිරියටම පවත්වාගෙන යා යුතුයි. ඉදිරියට පවත්වාගෙන යාම තමයි අපි මේ අරගලයේ අරමුණ වෙන්නේ. ඒ ඒ සහයෝගයත් එක්ක ඒ ආදරයත් එක්ක මම හිතන්නේ අපි ඉදිරි සැලසුම් සකස් කරගත යුතුයි. ඒක අමතක කරලා මේ මොහොතේ අපිට මේක අතහැරලා යන්න පුළුවන්. අද අපි ජයග්‍රහණයක් ලැබුවයි කියලා. හැබැයි මේක ජයග්‍රහණයක් නෙමෙයි අතරම මේක තර අවස්ථාවක් විතරයි. ඒ නිසා අපිට යන්න ගමන් මාර්ග ගොඩක් තියෙනවා. අපිට තෝරගන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ අපි මොනවද කරන්න කියලා. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා විශ්ව මාධ්‍ය ජාලය හැටියට ඔබට එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන්න. මම හිතන්නේ මේ මොහොතේ දැන් ගෝඨා ගෝගම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්න සූදානම් අපි සූදානම් උන්හා එකතු වෙන්න. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඇත්තටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරන අනාගතෙත්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන එකතු වෙන්න. අපි සාකච්ඡා කරමු සංවාද කරමු අපේ ලංකාව කොයි වගේ වෙන්න ඕනද අනාගතයේ කියන ගැන අපි තීන්දුව ගමු අපි වැඩ කරමු. ස්තුතියි.